දුන්න CTF ගැන කතා කරන්න තමයි යන්නේ. මේ CTF එක දැම්මා web CTF උන්නේ මේ සාමාන්‍ය පොඩි සාමාන්‍ය normal CTF එක දැම්මා. එතකොට මේ CTF එක ගොඩක් කට්ටේ කො CTF එක කරගන්න තේරෙන්නේ නැහැ CTF කරන්න දන්නේ නැහැ එහෙම කියලා. ඉතින් ඒ නිසා තමයි මම මේ CTF එක සම්පූර්ණයෙන් spoil කරන්න යන්නේ. ඉතින් මේක කැමති කෙනෙක් ඉන්නවා නම් මේක බලන්න කලින් ඔයාලට කරන්න පුළුවන්. link එක දාලා තියන්න. එතකොට මම කරන්න යන්නේ. එතකොට මම ඊයේ දුන්න CTF එක කරන විදිහ තමයි. ඇත්තනම් පොඩි දෙයක් තිබීම හලුක දෙයක් තිබ්බ නෑ. මාට මතක විදිහට 6 දිනක් වගේ තමයි CTF එක complete හරියට කරලා තිබ්බේ. එතකොට බලමු කොහොමද කරන්න ඊය. එතකොට මොකද මම ඊයේ දුන්න CTF එක. දැන් මම මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මේ තමයි මම දුන්න CTF එක link එක. එතකොට ඒක පේනවා ඩවුන්ලෝඩ් වුණා කියලා. හරි. ඩවුන්ලෝඩ් වුණා. දැන් අපි යමු CTF එකට. හරි. දැන් වන්ටකොට මේක තමයි CTF එකම දුන්නේ. හරිද? එතකොට දැන් මේක ඕපන් කරාම ඔයාලා පේනවා මේක නිකුත් පේන්නේ නැහැ. මෙතන පේන්නේ නිකන් normal. මේක ඕපන් වෙන්නේ නැහැ. ගොඩක් කට්ටිය මේක ඕපන් වෙන්නේ නැහැ නේ. වැඩ කරන්නේ නැහැ. ඒක ගැන හිතන්නේ බා CTF එකක්දී. ඒක ගැන හිතන්නේ බා. දැන් හරි. ඔයාලට දැන් මේක නිකුත් ඕපන් වෙන්නේ නැහැ. හරිද? මේ image එක මුකුත් නැහැ. එහෙනම් ඔයාලට එන්න ඕනේ. හරි. එහෙනම් මේ image එක මුකුත් නැත්නම් මම මේක බලන්න ඕනේ image එකේ source code එක මොකද්ද කියලා. එහෙනම් අපිට මේක ඕපන් කරගන්න පුළුවන් මොකක් හරි මම මේක notepad plus එක ඕපන් කරගන්නවා මේක අදාල source code එකම ඕපන් කරගත්තා දැන් මේ source code එක පහට බලවන යද්දි සාමාන්‍ය අපිට පුළුවන් මේක මම බලන්න පුළුවන් මෙතන ටික යද්දි හරි මෙන්න මේ හරියට එද්දි ඔයාලට පේනවා මෙන්න මේක මෙන්න මේ ලකුණු දෙක පේන්න ඕනේ මේ සමාන ලකුණු දෙක එහෙම නැත්නම් මෙන්න මෙතන certificate කියලා තියෙන එක පේන්න ඕනේ එතකොට මම කරන්න ඕනේ මොකද්ද මෙන්න මේක තමයි මෙයාගේ ඇතුලේ හංගලා තියෙන පණිවිඩය හරිද මෙන්න සර්ටිෆිකේට් කියලා තියෙනවා එතකොට මෙතන සමාන ලකුණු දෙකක් එක තියෙනවා මේක දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් සාමාන්‍යයෙන් එක්ස්පීරියන්ස් එක සහ දැනුම තියෙන කෙනෙක් එක්ස්පීරියන්ස් එක තමයි ඕනේ ඇත්තටම එතකොට මෙන්න මේ ලකුණු දෙකෙන් කියන්නේ මොකද්ද අපි සාමාන්‍යයෙන් දන්නා මේ ලකුණු දෙකෙන් කියන්නේ බේස් 64 කියන්නේ මේකක් හරි දෙයක් බේස් 64 කියන මෙතඩ් එකයි එන්ක්‍රිප්ට් කරාම එන එකක් තමයි මෙන්න මේ අගට යන සමාන ලකුණු දෙක. එහෙනම් අපි කරන්න ඕනේ මෙයාව ඩිකෝඩ් කරන්න ඕනේ. එහෙනම් මම දැන් කරන්නේ මොකද්ද? මම මෙයාව මෙතනින් කට් කරගන්න. කට් කළා මෙයාව නෝට් පෑඩ් එකේ ප්ලේස් කරගන්න. හරි. දැන් මම මෙයාව නෝට් පෑඩ් එකේ ප්ලේස් කරගත්තා. මේ සර්ටිෆිකේට් කියනක ඕනේ නැහැ. මෙන්න මේක ඇල්ල තමයි ඕනේ. හරිද? ඊට පස්සේ මම කරන්නේ දැන් මෙයාක නැහැනේ. දැන් මෙයාව නෝමල් විදියට සේව් කරන්න. ඒකනේ හරි දැන් මම මොකද කරේ මෙයාගේ ඇතුලේ තිබ්බ කෝඩ් එක මම හොයාගත්තා හරිද දැන් එතකොට මෙයාගේ ඇතුලේ තව කෝඩ් නැහැ එහෙම කෝඩ් නැහැ ඔයාලට ඕන නම් මෙතන පුළුවන් මෙතන control f ගහලා මෙතනින් search කරලා බලන්න පුළුවන් හරිද මේකේ බලන්න යන්න මේ encryption තියෙන්නේ මොකුත් නැහැ හරි ඊට පස්සේ දැන් මේ කෝඩ් එක මම දන්නවා එහෙනම් මේක බේස් 64 කියන මෙතඩ් එකයි මෙන්න මේ සමාන ලකුණු දෙක තියෙනවා නේද දන්න. හරි. එහෙනම් මම මේක කරන්නේ මෙයා ඩිකෝඩ් කරගන්න ඕනේ. මෙයා ඩිකෝඩ් කරගන්නම් මම මේ වර්ණන යනවා. බේස් 64 ඩිකෝඩර් එකට. එහෙනම් මෙතන මම මෙතන බාය එක ගහනවා. බේස් 64 එන්කෝඩ් ඔන්ලයින්. එතන මෙන්න මේ සයිට් එක හොඳයි. මේ සයිට් එක සාමාන්‍ය හොඳයි. මෙතනට ගිහිල්ලා පේස් කරාට පස්සේ මට ඕනේ මෙයා ඩිකෝඩ් කරන්න. හරි. ඩිකෝඩ් කරාම මෙතන ඩිකෝඩ් කරාම හරි ඔන්න ඩිකෝඩ් කරාම එන උත්තරේ මෙතන තියෙනවා ඩිකෝඩ් කරාම ඔයාලට ඔන්න කෝඩ් එකක් එනවා අන්න දැන් ඔයා පළවෙනි ස්ටෙප් එක මුලින්ම ටැග් එක හොයාගත්තා දෙවෙනි ස්ටෙප් එකේදී මේක ඩිකෝඩ් කරගත්තා මේ සිස්ටි පෝවල ඉඳගෙන මොකක් හරි සාමාන්‍ය මෙතන දෙක හරි ඔන්න තියෙනවා දෙවෙනි ටැග් එක අපි හොයාගත්ත දෙවෙනි ටැග් එක තමයි මේක හරි දැන් මේක කිසිම තේරුමක් නැහැ මේකත් නෙමෙයි ෆ්ලැග් එක මේක තමයි දෙවෙනි ස්ටෙප් එක අපිට තව ස්ටෙප් එකක් යන්න තියෙනවා එහෙනම් දැන් මේක දිහා බලමු මොකුත් තේරෙන්නේ නැහැ මේක කිසි තේරුමක් නැහැ එහෙනම් මේකට මම මේක ඇතුලේ මම ඔයාලට දුන්න මේක ඇතුලේ හින්ට් එකක් හංගලා තියෙනවා ඒ හින්ට් එක ඔයාලට දැන් දිගකති බලා ගන්න පුළුවන් පළවෙනි එක තමයි ඔයාලට මේක ඕපන් කරාම පේන්න ඕනේ juliet.jpg කියලා තියෙන්නේ මෙයාක රීනේම් එක juliet.jpg කියලා තියෙන්නේ එහෙනම් juliet කියන්නේ කවුද juliet කියන්නේ juliet caesar රජතුමා එතකොට juliet caesar රජතුමා මොකක් කද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. එයා තමයි ලෝක පළවෙනි පාරට encryption කියන මෙතඩ් එක හොයාගත්තේ. encryption use කරා කියලා කියන එයා.
එතකොට ජුලියස් රජතුමා කරපු එයා යූස් කරපු මෙතඩ් එකේ නම තමයි සීස සයිබර්. හරිද? එහෙනම් මම කරන්න ඕනේ මෙයාව සීස සයිබර්ට කන්වර්ට් කරන්න ඕනේ. හරිද? සීස සයිබර්. හරිද? එන්න සීස සයිබර්ට කන්වර්ට් කරන්න ඕනේ. එතකොට සීස සයිබර් ඔන්ලයින් ඩිකෝඩර් මේකට ගිහින් බලමු. හරි. මෙතනදී දැන් මේක මේකනේ දැන් මම ගත්තේ. හරි. දැන්ද දාගන්න. හරි. මෙයාව අපි දාන්න ඕනේ නිකුත් කරන්න ඕනේ. ඩිග් හරි. ඔන ඩිග්ට් කරාම අපිට උත්තරේ එනවා. මෙදීන් The quick brown fox jumps over the lazy dog. මෙදීන්නේ අපිට උත්තරය. මෙදීන්නේ මේක තමයි ෆ්ලැග් එක. මේ The quick brown fox jumps over the lazy dog. කියන්නේ මේකේ මොකක් හරි ඉංග්‍රීසි වචනේ තේරුමක් තියෙනවා. එහෙනම් The quick brown fox jumps over the lazy dog කියන්නේ දුබුරු පාට නරියෙක් කම්මැලි බල්ලෙක් උඩින් පැනලා ගිය කතාවක් තමයි කියන්නේ. එහෙනම් මේක තමයි අපේ ෆ්ලැග් එක. ඉතින් මේක හොයන්න තමයි තිබ්බේ. මේක හොයන්න තමයි තිබ්බේ. ඇත්තටම මේක කරන්න විනාඩි 5ක්වත් යන දෙයක් නෙමෙයි. අපේ කෙනෙක් කරා. එයාට තප්පර 30ක් වගේ තමයි ගියේ මේක කරන්න. මේක තමයි හරියම පොඩි CTF එක. මේක CTF කියන්නත් බෑ ඇත්තටම. මේක හරියම පොඩි දෙයක් තිබ්බේ. ඉතින් ඔහොම තමයි කරන්නේ.